අනුතලික්කේන සමුද්ධ මජ්්‍යේන පප්පතානං විවරං පවිස්සේ. නවිද්්‍යති සෝ ජගතිප්පදේසෝ යත්තට්ටිතෝ මුංචෙය පාපකම්මාති මාතෘකා කරගත්ත ඔය ගාතාව. ඇතුළත් වෙලා තියෙන දම්මපදී පාප කියන වත්ගේ ගාතදාහතරක් තියෙනවා ධහතහමනි ගාතාව. තේරුම න අන්තලික්කේ ආස උඩයිටයක්. න සමුද්ධ මජ්්‍යයේ මුහුද මැදහිටිය. පප්පතානං විවරං පවිස්ස ගල්ගුහාාවක ඇතුළෙ හිටිය. යත් තට්ටිතෝ සෝ ජගතිප් පදේසු මේ පොළවේ පෘතුවිය භෝමිය කොතන ක හිති. තමන් කළ පාපකර්මයෙන් මිදනිනට බැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළ. දැම්බනය. පළවෙලි කතන්දරට යන්න. බුදුපාණන් වහන්සේ, ීවත් වෙලා වැඩ ඉන්න කාලෙ එක ස්වාමීන් වහන්සෙනමක් පිින්ඩපාත වඩින. මේ පින්ඩපාත වඩින හා මුදුරුවන්ට පේනවා ඈත ගිනිගන්න දෙයක්. මේ ගෙටවඩින් කෞුඩෙක් ඉගිල්ලිලා යන කළුපාට කවුඩෙද. අර ගින්දර රස්නට මේ කෞුඩා අහුවෙලා පිච්චිලා මැරෙනවා. මේක දැක්ක අරහා මුදුරු කල්පනා කරනවා. මේ තරන් ඉඩති ඇද්දිත් ඇයි මේ කවුඩ මෙත නිින්මගේ. ඇයි පිච්චිලා මැරුණේ. මේක අහන්නට ඕනේ බුදුහාමුදුරුවන්ගෙන් කියලා හිතාගත්තා. කවුඩ ඇයි මැරුණෙෙන්. දේශනා කරනවා බුදුහාමුදුරුවෝ, මහනෙනි ඒ කවුඩා පෙරභාවයකදී කරගත්තු අකුසල කරමයක් තමයිඔයි විපාකදුන්න. මොකත අකසල කරමය, මෙයා පෙරභවයක මනුෂ්‍යයෙක් වෙලා ඉපදුුණ. කුඹුරහාන්නට ගවයෝ දෙන්නත් එක් කළ කුඹරටෙඩියා. කුඹුරහාන්ට පටන්ගත්තහම පිට බානට බැඳලහිත අහරක නිතරම කුඹර නිතෙන. මෙයාට තරහගිය මොකද කළේ අර ගවයගේ ඇඟට පණපිටිින් පිතුරුදාලා ගින්දරතිබ්වා. මේ ගවයක් පිච්චිලා මැරුුණට. මේ අකුසලේ නිසා මහනෙනි බවයක් බවයක් පාස, මෙයා ගින්දරට අහු වෙලා පිච්චිලා මැරෙනව කියලා බුදු හාමුදුරුවෝ දේශනා කළා. දෙවනි කතාව නැවත් මුහො දෙ යනවා, මේ නැවේ ඉන්නව හා මුදුරු කෙනෙක්, නැව හදිස්්‍ය කුණාටුවකට අහුවෙනවා කුණටුව නවතින්නේෙන්නේ. දින කීපයක් කුණාටුව තියෙනවා, නැවිය කල්පනා කරනවා මේ නැවේ ඇති කාලකන්නේ අවාසනාවන්ත මනු එක නිසා මේ කුණාටුව නවතින්නේෙ නැත්ත. එයා හොයන්නටෝනෙ කියලා සේරම එකතු කළ එකතු කරලා කුස පත්තෙද තුන්ඩු ඇල්ද. ඒ අධිනකොට තේරුණේ කවුද නැවියගේ බිරිඳ. නැවියගේ නෝන මහත්්‍යය තමයි තේරුල් පස්සේ දෙවනි පාරතුන්ඩු ඇල්ද. ඒත් නෝන මහත්ත්‍යය මයි තේරුුණි තුම්වෙනි පාරත්තුන්ඩු ඇදද ඒත් එයා මයි තේරුුණි. පස්සේ මෙයාගේ බෙල්ලෙ වැලිමල්ලක් බැඳලා මුහුදට බිලි දෙනව පනපිටිං කුණාටුව නවතිනව කියනවා නැව පිටත් වෙනවා අර හාමුදුරුව මේ කාරණයේ දකිනවා කල්පනා කරනවා මේ කාන්තාව තුම් පාරක්ක හුුණ. ඇයිමම වුණේ මේකට හේතුවක් ඇති. හන්නට ඕන බුදු හා මුදුරුවන්ගින් දේශනා කරනවා බුදු හාමුදුරුව හේතුව පෙර බවයකදි මෙයා කරගත්තු අකුසලයක් මේ විපාකදුන්නේ කුමක් දකුසලය මෙයා පෙර ආත්වකමයා ඉපදුනා කාන්තාවක් වෙලා මෙයා විවාහවෙලාගියා ගෙදරකට එ ගෙදර ඉතිය බලු පැටියේ මේ බල්ලා මේ කාන්තාවට හරීම ආදලේ. ඒබල්ලා ඊට පෙරභවයක මේ ගෑනු කෙනාගේ සැමි අවෙලා ඉඳලා තියන ඕවුන් සත්තු පස්සෙන්ගෙනකොට පරිතන්ගෙන්ද. දැම් බල්ලා මේ කාන්ටාවට මේ තරම් ලෙගතුවෙන්නේ ඇයි ඒ කාන්තාවගේ සැමි අවෙලා පෙරභවයක ඉදලා තියද. ඒක නිසා බල්ල පස්සෙන්ගෙනන දැ. මේ කාරණය නිසා මෙයාට හරිී ලජ්ජාවක් ඇතිවුණ මොකද කළේ මේ බල්ලා අරගන ගිහිල්ලා පනපිටිං බරක් බෙල්ලෙ බැඳලා ජලාසකට දැම්ම බල්ලා මැරුවර. මේ අපුසලේ නිසා තමයි බවයක් බවයක් පාසා මේවාගේ අකුසල කරම විපාත දෙන්න කියලා බුදුප්‍රියාණන් වහන්සේ දේශනා කරනට. කවුඩ අහසෙන යන්නේ නමුත් දුන්න නෙවිපාක අර කාන්තා මුහුද මැත්දෙන හිටිය ඒත් විපාක දුන්නන්නේ දැන්තේරෙනව නේද අපි අම් කරමයක්ක ලොත් ඒ කරම අපට විපාක දෙනවෙන. මේක ආගමික මාතෘකාවක් කරමය කියන්නේ ආගමික මාතෘකාව නෙමෙ. දෙරි සෝලිවන් රිලිජනින්ඩ වර්ල්ඩ් කිවේකයි. ලෝකෙට තියෙන් එක මේ කාගමයි. නමුත් අර්ථකථන ගොඩක් අය ඉදිරිපත් කරන. කර්මේ කියන්නේ විශ්වමාතුෘකාවක්. එය බුදු හාමුදුරුවලෝකෙ පහළ වුනත්, බුදු හාමුදුරුවලෝකෙ පහළ වුනේ නැතත් තියෙනවා. යසුස් වහන්සේ පහළ වුනත් යසිස් වහන්ස පහල වනේ නැතක් තියෙනවා. නබිනායකතුමා පහල වනත් නබිනායකතුමා පහළ වනේ නැතක් තියෙනවා. ඒක අයිතුවේ විශ්වමාතෘකාවක් කියලා. මොකද කර්මය කියන්න අපි කරන වැඩවලට. වැඩකරණඩ මොකද මුල් වෙන්න චෛතසිකයා. ඒකෙ නමමකද්ද චේතනාද. චේතනාහං බික්කවේ කම්මං වදාමි බුදුවාමුදුරුවෝ දේශනා කරන කර්මය කියන්න චේතනාවට කියලා. මෙනුමයි චේතනා කියන චෛතසිකය මුල් වෙලා අපි කරන සෑම වැඩක් කර්ම වෙනවා. කුසල කර්ම වෙනවා අකුසල කරම වෙනවා. එක කටයිතිේරයේ. නමුත් සිතුවිලි හයක් තියෙනවා. ඒහය තුනක් හොඳයි තුනක් නරකයි. හොඳතුන අලෝභ අදෝස අමොහ. වැරදිතුනෙ ලෝබ දෝස මොහ. බලනටත් ඇතිවෙනවා. කූපිටත් ඇති වෙනවා. මටත් ඇති වෙනවා. පෙරේතියටත් ඇති වෙනවා. ඒවාගේම නිරේගාමී සත්තුන්ටත් ඇති නොය හයයි. වැඩිපුර ඇතිවෙන්න මොනවද ලෝබය දවේශය මොහේ. මෙන්න මේ තුන මුල් වෙලා කටිම් යම්්‍ය වචනයක් පිට කරනවනම් ඒ අකුසලය. ඒ අකුසලය කරලා ඉවර වෙන කොටම ඔටෝමැටි ස්වාභාවිකව ඉබේ අපට කර්මඵලයක් එකතු වෙනවා. ඒ කරමඵලය හිතන ඉඩන් අපට ප්‍රවෘත්ති විපාක වසයීම පලදි. එන්ජින් එක තියෙනවා ඉස්ටාට්ටකේ තියෙනවා එට බස පැට්ටල් දාන දාාණ්ඩ දාාන්් එෙන්ජිින් එකනව තින්න ඇැදුවන. දුවනකට සරණවා කියන්නේ. සරණවා සසර කියල යැන දුවනවාට චරණ කියන්නෙත් ඒකත. කෝම දක් දුවන්න ඉප දෙනවා අයස යනවා එෙඩුවෙනනම් මැරෙනවා. මැරුණණට බසමොක දෙන ආයත් ඉපදිනවා කොද උපදදින්නේ දන්නේ නෑ. ඒ උපදින තැන තීරණය වෙන්න මොකක් එක් කලද අපි කරන කරමත් එක් කළ. ඒ කරමය අකුසල් අපට විපාක දෙනවා එකක් කලොත් ඒක දිගේට විපාක දෙනවා. ලන්න බදවා දුරන්ට අකුසල් ිපාක දුන්නද නැතුව පාක දුන්න. අකුසල කර්ම කියීයා දාසයක් විපාති දෙන්නේ. එකක් මං කියලංක බුදුවාමුදුරුවන්ට බන දේශනා කරනක ටොල්ලුව කැක්කම හැදවා. බුදුපියාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහනෙන පෙර භවයකමං මාළු මරණ ගමක ඉපදුන්න. මං මේ මාලු අල්ලලා වෙරලට දානවා මං වෙරලෙයින්නේ. අර මාලු උඩ්ඩ පැන පැන තැගලනවා. මංමයාල දහය බලාගෙන සතුටු වෙනවා විනෝධ වෙනවා ඒ දඟලන දිහෑ බලාගෙන මැරෙන කල්ලින්න. මෙම් මේ කරපු අකුසලේනි සා තමයි මහනෙනෙ මග මේ හළුවරි දෙන්නේ කියනවා. බුදුපියාණන් වහන්සේ. කොන්ද කැක්කුමක්ක දෙනෝ. බුදුවාමුදුරුවෝ දේශනා කරනව මානෙනි පෙරභවයකමක් මල්ලව පොර තරගේකට ගිහිල්ල මාත එෙක් කල සතන් කරපු ප්‍රතිමල්ලවයට පරත්ගණ්ඩ පහරදුන්න. ඒ නිසා තමයි මේ කොන්දරි දෙන්න කියනෝ බුදුවෙලක් විපාක දෙන්න. දැං බලන්න ක්‍රිස්තුපූර් වහය වන සයවසේ ඉන්දියාව කියන රටේ පාලවෙන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන්ත මේ විපාක දෙන්න මේ කයි කියලා. ඊළඟට ක්‍රිස්තුවර්ස දාහත්වන සියවසේ ඇමරිකාව කියන රටේ වර්ජනයා බීච් කියන ප්‍රදේශය උත්පත්තිය ලැබුව එද්ගා කේසි කියල අම්මෝතු පුද්්‍යලයක්කිටියා. එයාටිකකිව්වේ වර්ජනයාා වෙරලේ අරුම පුදුම අනාවකි කියන්න කියලා. කේසිට සුවිසේසිී හැකියාවක් තිබුණා සොයම්මෝහන නිද්‍රාවට පත් වෙලා අනිත් අය ගැන කියන්නයට. කේසි ලඟට ඉක්කලාව පුංචි දරුවේ. කේසි මෙ දරුවදිහැ බලනවා, කේසි කවිච්චිය නිදාගන්නවා. කේසික යාලුව දකුණු පැත්තේ ඔළුවළඟ ඉන්නවා අර දරුුව ඉස්සරහින්න. ඒසි මහන නිද්‍රාට පත්වනාම සංඥාවත් දෙෙනවා ඒ සංඥාවත් එෙක් කලාර සහායිකයා ප්‍රශ්නහන ඔබට පේනවාද මේ දරුව ඔවු මොකද්ග මේ වෙලාතියෙන්නේ මටපේනවාහහි බෘ කියන රට ඔබේ රටේ ඉපදෙනව ඔබ පාලන බලය අල්ලගණඩ ප්‍රධානයක් වෙනවා ඔබ පාලන බලේ අල්ලගණ්ඩ සටන් කරනවා ඔබ මිනිස්සු මර මරා ඔවුන්ගේ ලේඋඩිින් පැනපෙන ඉදිරියට යනවා. ඔබේ ලේ අඩිවෙන්නේ කයි කියනවා. ගැහැනු ළමේ එක එක් කලයි නවා. වයිසෞරදු විසි අටක් මේ තුනටියෙන් පල්ලෙ හා පනනේ. බෙහෙත් කරල කරලා සනීපවුනේ නේ. මේ ළඟ එක් කලයිනවා කේසි මෝහණ නිද්‍රාට පත්වෙනවා අර ගෑනු ළමයා ගැන කියනවා මට පේනවා රෝමය. ඔබ රෝම ඉන්න අසවල් පාලකයාගේ ඇම කියකුගේ බිරිඳක්. ඔහුහරි රෞද්‍රයි. හකූඩුව බඩගින්න ඉන්න සිංහයන්ට වහල් මිනිස්සදානෝ මරාගන කඩ ඒ ක්‍රීඩාගාරයා මේ ක්‍රීඩාගාරය උඩ ඔබත්වාඩිවෙලා ඉන්නවා හැඩි ඩැඩි වහල් මනුස්සේ සිංහකූඩුවට දානවා සිංහය ඇවිල්ලා මේ දඟලන මනුස්සයා හපල හපල ඉරල ඉරලා මරලල් මස්කනවා ඔබ උඩ පැනපැන අත්පොලසංගගහා හිනාාවදවා ඔබේ තුනටියෙන් පල්ල හා පනනැත්දේකයි කියනවා ඔබේතුන ටියෙන් පල්ලෙයා පණනෙත්තේකයි. කේසිගේ තොරොතුරු වර්ජනියාබීත්් පුස්තකාලේ ඉතාම සුරක්ෂතව තියෙනවා අන්තරජාලෙක දාලා තියෙනවා ගූගල් කියනයකට ගිහිල්ල එඩ්ගා කේසි කියනකෘතිික ගැව්වහම ඕන තරංගෙනවා කේසිගේ කියව. කේසික කියවීමම් ලංකරගන ජිනා සෙරමිනාරා කියලා කෙනෙක් මෙනිමනිසන්ස් කියලා පර්ියසන නිබන්ධනයක්වෙලා. ඒ පොත සිංහලට පරිවර්තනය කළා කණ්්‍යි මහර සුමංගල කියන නායක හාමුදුරුවෝ සංසාර මන්දිර කියන නමින් පොතේ පිට කවරේ මෙන්න මේවාගේ පොලපාටයි මේ පොතේ තියන තොරතුොරු ඉතාම වටිනවා. කේසි බුදු හාමුදුලුවන්ගේ නම අහලනෑ. කේසි බුදු හාමුදුරුවන්ගේ දර්මය අහලනෑ. කේසි අහල තියෙන්නේ කිතුණුදම කේසිකය වල තියන්නේ වයිබලය නමුත් කේසි පුදුම වෙනවා තමන් මේ කියන. ඇයි මේමඋනේ කියලා. ප්‍රිස්තුවර්ස විසිය වන සයවසේ ශ්‍රී ලංකාව කියන රටේ ආචාර ග්‍රැන්වල් ධර්මවර්ධන කියන මෝහන වෛද්‍යවරය අලඟට ගෑනු ළමයකෙක් කලයනව නම පියවති ආබාදය මේ කන් දෙකේ තියෙන. දැන්වල් ධර්මවර්ධන මහත්ත්‍යයා මේ වෙනකොට රට ඉන්නේ එතුම ලංකාව ඇබ්දි කරපු දෙයක් මේ මේ ගෑනු ළම මෝහනය කරනවා පියවති මහණය කරනු යා පෙර ආත්මිතික් කලයන ඔබ කවුද පිරිමිකෙනෙ. විවාහ වෙලා ද වූ බිරිඳගෙනම කමලම්. මේ සිදුහීමමකක්ද අපි දෙන්න ගෝරියුනා ඉතින් මං බිරිඳ ගෙදරින් පැන්නවා. ඔබ කියන්න බොරු නෑත්තමයි. නෑ ඔබ කියන්න බොරු! ඔවු කාටවත් කියන්ඩ එපා මං බිරිඳ ගහල මරල හැංදවා. එවිස්තරේ කිය අන්්ඩකි. අපි දෙන්නා බහින් බස්වා. මෙයා බයි කරන්ඩ මං පොල්ලක් කරගෙන හිමින් පහරක් යැවා. නමුත් ඒ කොලුවට තදින්වදුනා. හිස පැලෙනවා. ලේ වීසි වෙනවා. මෙයා කෑගහනවා මාව මරන්්ඩි පෝ කියලා. මේ හඬ මට ඇහෙනවා. එයට පස්ස මම් බිරිඳගේ මිනිය ගෙනහිල්ල හැංගුවවා. යට පස්සේ මගේ කන්ධකරි දෙනවා. ඇයි කන්දිිකරරි දෙනවා. බිරිඳ කෑගහන්න හඬ එහහිනේ.වෙ සිද්විටිකේකට කරලා ගන්න. පින්වතුනි මෙහෙමදේවල් සිද්ධ වෙනවා. මේයිටයෙන් රූපෝවාහිනිය. වෙනස කියන වැඩ සටහනේ ඉතා වැදගත්සිදුවෙන් මලාවක්‍යනවල්. ගෑනු ළමයගනම රෝහිණීට කතා කරනවා. රෝහිනීද ගන්නවා. රෝහිනී ගැන්ගේ ඉන්න කෞුද අම්මා අම්ම කියන්නේ මලයක්ෂණයක්. තව කෞද ඉන්නේ. පියසන පියසේන කියන්නේ මාම අම්මගේ මල්ලි දෙන්නම රෝහිනී ගෑග ටැවිල්ල. කනපපුුවක් කරකවනවා. ඔලෝසුවක් කංගල තියනවා. ඔරලොස් යිති කමරාව හිමි මහත්වියට. අර කනප්පුෝ කරකවන්නට යොමුුණු පුද්ගලයක් කියනවා මේ මේ මහත්තුරුන්ගේ මොකක් දෙේකක් නැතිවෙලාලු ඒක හොයල දෙෙන්ඩ කියනවා දුං අල්ලන කනප්පුෝ යන්ඩ ගන්නවා. අර නිවේදක මහත්මයක් කියනවා ඔය කනපපුුවෝ උඩින් මං ඇගිල්ල විතර යිතියාගෙන ඉන්නේ. වෙන දෙයක් කරන්න නෑ නමුත් මේ කනප්පුෝ යනවා ම රවායිති මහත්්‍ය අළඟට නවා අයිතිකාරයක් කවුද කිව්වහම. ඒළඟට ගලකින් පැනලා එහා පැත්තට ගිහිල්ලා කනප්පුුව නවතිනවා එතනෙ හා පැත්තේ ගොල්ලේ රලෝස්ුවංගල තිබුණ. බලන්ඩමකද වෙලා තියෙන්න කියලා. ඒ ගමන් කරන්නේ ප්‍රේත ආත්ම හෝ යම් සූක් සමාත්මයක් නිසා. ඒතැංවල ඉපදිලා තියෙන්නේ ඇයි අකුසල කරම කරලා. පියවතිගේ කංරි දෙනවා. ඇයි කංරි දෙන්නේ. ෙර ත්ම බිරිඳට හලා මැරුව පිරිමිය. මේ ආත්මි ගෑනු කෙනෙක්වෙලා ඒ ගෑනු කන්ද කරිදෙනවා. දැංගණ්ඩමෙන් සිද්ධිටික. බුදුපියාණන් වහන්සේ දේශනා කරන කාරණය තමන්ගේ ඔළුව කැක්කු මහැදෙනවා කියන්න. කේසි සඳහන් කරන දරුවගේ ලේ අඩුවෙන රෝගය. ග්‍රැන්විල් ධරමවර්න මහත්ත්‍යයා අලඟ මෝහණයවුුණු පියවතිී. කියන තොරතුර දෙදා සටේ පෙබරවාරි මාසෙ දෙවනනි ඉරිදා ලංකාදීපත්තරේ පල වෙනවා. සිද්ධිකවරුද නැත්ත. මොකක් ඔබට හැගෙන්න්නේ අපි යම් දෙයක් කලොත් ඒ විපාක දෙනවා අපි කාටවත් නවත් අන්නට ඒක තමයි මේකෙන් සඳහන කරන්නේ ඒක තමයි මේකෙන් සන්නටුහන් කරන්නේ. ඒක නිසා පින්බතුනින් ය යමක් දැන දැන කළොත් නියත වසයෙන් විපාකයේ ලැබෙනවා කෝමද විපාකයේ ලැබෙන්නේ එක අංගනක් එකලු දෙනක. ඉසසින්දා ඇයගෙලෝම ගනනේස කැපුම්ලද එක ගැනු කෙනෙක් එක එලු දෙනකගේ බෙල්ල එක පාරයි කපන්නේ. ඇයගෙලෝම ගණනේස කැපුම්ලද එයාගෑන්ගේ ලෝමගානට හිස් කැපුුම් හම්බවිෙනවා. අර මනුස්සයා එක පාරයි ගවයමැරුයි. පණපිටින් පුච්චල. බවයක් බවයක් පාසා විපාක හම්බ වුුණ. බුදු පියාණන් වහන්ස පෙර භවයක එක පාරයි අර මාලු දිහය බලල සතුටනේ බුදු වෙලක් විපාක දෙනෝ. දැන් අපි ගැනමොනොවද කතා කරන්නේ. ඒ නිසා පින්වතුනේ යමක් කරනකොට ගොඩක් පරිස්තංබෙන්ඩ පනතියන සත්තු මරන්්ඩ එපා බයිබලයේ කොතනකවත් කියලා නැහැ ඌරන් මරාගෙන මස්කන්නට කියලා අරක්කුබොන්නට කියලා. කුරානෙ කොතනකවත් කියලා නැහැ හරක් මරාගෙන මස්කණ්ඩ අනිත් මිනිස්සු හානිකරන්්ඩ කියලා බුදු හාමුදුරුවෝ කොතනකොවත් දේශනා කරලා නෑ බිත්තර කණ්ඩ කුකුල් මස්ක්ඩ හොඳයි කියලා ඒ සුස් වහන්සේ අර රැලෙග පැනලගිය බැටලු පැටියා හිමින් හිමින් යනකොට උත්සගනගියඇයි එයාගේ කකුල් දෙකරි දෙෙනහන්ද කකුල් හතර. මේ ඒසුස්වහන්සේ අර බැටලු පැටියක් තුරුල් කරගන්නවා. තුරුල් කරගන උත්සගැගිය එයා රැලෙග් බිංවෙලා කෑගහන දුකෙන් ඉතිය න්ද. ඒ සුතුමා උපදින්නේ ගවගාලක. ඒ ගවයන් හිටන ගේ නොතිවෙෙන්න්නෙත ඒසතුමාට මරිය මෞතුමියට මේ දරු පැටිය බිහි කරන්නට ආරක් සිත තැනක් නෑ. පිදුරු ගොඩේ ගවලෙනේ ගවයන්ට සෙවන දුන්නු තැන මේ වාසනාවන්ත අම්මා මේ දරු පැටිය බිහි කළ ඒ බිහිවුනු දරු පැටිය කියයිද. ගවයන්මරාගෙන මස්කණ්ඩ කියලා කව ධක්වත් කියන්නේෙ නෑ. තමන් පාවල දෙන ඒ පුද්ගලයටත්. සමාව දෙන්ඩ කිව්වනං ියසුස් වහන්සේ අපි කාටවත් කියන්න නෑ ජීවිතේ විනෝදෙන්ගෙනියන්නට පව්වැඩ කරන්න කියලා. අල්කුරාණෙ සඳහන් කරන්නේ වටුකුරුල් එක් තරංකුඩා ප්‍රාණියෙක්වත් මරන්නට එපාය කියලා. වටුකුරුල් එෙක් තරං කුඩාපාන් ප්‍රාණියෙක්වත් මරන්ඩේපා කියන නබිනායකතුමා අල්ලා දෙවියන්ගේ නාමයෙන් කියයිද කිරිදන ගවයෙක් මරාගෙන මස්කණ්ඩ කියලා නෑ කවධාක්තුවත් කියන්නෙ නෑ අල්කුරාණෙ සඳහන් කරනව වඩා වැදගත්වන්නේ දේවස්ථානයේ ළඟට ගිහිල්ල ඇල්වතුර අරගැන පා දෙකත් අත්දකත් මූනත් සෝදගැන දේවස්ථානයේ ඇතුළට ගිහිල්ල අල්ලා දෙවියන් වහන්සේට යාත්ඥා කරන්නට ඔළුව හරවන දිසාාව නොව. අල්ලා දෙවියන් වහන්සේ විසින් යමක් හරාම්යැයි තහනම් කරන ලදනම් කබරු කියන්නේ සොහොනට කබ්‍රෘු හවත් සොහොන දක්වා ඒදේ කරන්න තේපා කියලා. මොනවද හර හරාම් කියලා කියන්නේ කූට ව්‍යාපාර කරන්න ටේපා. වැඩිලාභ ගන්න තේපා, ඒවාගේම මිනිස් සුරිද්ධන වචන පාවිච්චි කරන්න තේපා. කෙනෙක් නොමැති තැන එයාට ගරහන නම් කියන්න තේපා. විවා හතක් කරගණ්ඩ කියනවා. හැබැයි එක විිරිදකග හිතරිදන්න නැතුවේ. ඒම කරන්්ඩ මේේලෝකෙ කාටද පුළුවන්. ඒක නිසාවට ඒක සඳහන් කරනවා වටුකුරුල්ලෙක් තරං ප්‍රාණියෙක් මරන්න ටිපා කියලා. එතකොටේ යා සඳහන් කරන්න මොනවාද අසල් වැසියා සමගෝබ බෙදාගන්න ඔබට මැස්වය මස්වෑංජනයක් ලැබෙනවා. මේ මස්වෑජන අසල් වැසිට නැත්තං බිදන්ඩ. හැබැයි වතුරදාලා දෙන්න වෙදාගෙන කණ්ඩ මිරිස් අඩුද වැඩිද බලන්ඩිපා මස්කඇල්ලත් දෙෙක්ට විදාගණ්ඩ කියනවා. අසල් වැසියාගේ සතුට ඔබේ සතුට කර ගණ්ඩ කියනවා. කෞුදාසල් වැසියා මාවටේ ජීවත්තින පනතියන සියලු දෙනා අසල්වැසියන්. ඔබේ මේ ගෙදර අහතර වටේ ඉන්න අහතරදිනානෙමේ යසල්වැසියන්. නේබය කියල සඳහන් කරන්නේ බයිබලේ සමස්ත ජීවී ප්‍රමාණය ඒ ජීවීන්ට ඔබ මෛත්‍රී සහගත වෙන්නට ඕනි. මෛතතරයේ නිසා තමයි ඒ සුස්වහන්සේ මුහද මැදහිටගෙන ගහිල්ලා අනතුරට පත්වනු නැව බේරගන්න. ජර්මන් ජාතික ගතේ කියන මානව විද්‍යාඥා කියනවා අපි අපේ ජීවිතයේ ගෙනියනකොට වඩාතු රුචිකරන්නට ඕනේ නරකට නෙමෙයි හොඳට කියලා. නරකට රුචි කරන නරකට ආදරය කරන විනිහකුට කවදාක්වත් හිනාවක් ගන්නට හරි අමාරයි කියලා කියනවා. බයිබල සඳහන් කරනවා ජොප් කියල කෙනෙක් එයාගැන්ගේ කුෂ්ටරෝගයක් හැදිලා කෑ ගහල කියනවා ඉතින්මා නිහඬවන්නං මා කල පාපයකු මක්ද මේ දේවන්නට කියලා. සිරෙහි ලන්නෝ සිරෙහි වැටති කඩුවෙන් කපන්නෝ කඩුවෙන් කැපුුම් කති ඔය ආකාරයට කියන්නේ ඇයි අපි කරන ජාතිවලට විපාක අපට ලැබෙනවා කියලා ඒක නිසාවට ආගමක සඳහන් කරලනෑ පෞකරඩ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ සබ්බේ සත්තා මරිස්සන්ති සේරෝම මැරෙනවා. මරණයට සියලු දෙනා බයයි. අත්තානං උපමංකත්වා අතමා උපමාවට අරගන තව කාටවත්තානි කරන්න ට එපාකිව්වා. ඒ නිසා පින්වතුනි ජීවිතයක් ලස්සනට ගෙනියන්නට වඩා වැදගත්වෙන්නේ බානහිසවත් පොරවන සිවුරවත්. දානඋතුර සලුවවත්. පන්සලට ගේලා නමෝතස්ස භගෝතු වරහතෝ කියන එකවත්. කේධන සරුවමුවත් අල්තාරළங்கு යාඥා කරණයකවත් ඒමනැත්තං කරාණයට வந்தනேකවත් அල්ලා දෙවි අන්වහන් සේවෙනුවෙන් යාත්ඥා කරනයකවත් නෙමෙයි ඒ අය සඳහන් කරනලද නරකදේ නොකරනයකයි හොඳදේ කරනයකයි. මේ කාගමක සඳහන් කරලනෑ හොරකං කරන්න කියලා. මේ කාගමක සඳහන් කරලනෑ තමන්ග බිරිந்த ඉන්න ඇදේ වෙනச் காண்டාවක් එක්க்கලා இந்த කියලා. ඇඒව කරන්නේ ඒව කරන්නේ අපි ආගම පැත්තකින් තියලා ඉන්නහන්ද. ඒක නිසා ත යමෙ තමාගේ ආගමට අවංකවාදරේ කරනවනම් ඔහු අනික්කනාාගේ ආගමත් තාරක්ෂ කරනවා. තමන්ගේ කිසි මාගමක් නැත්තං ඔහු සෑම ආගමක්ම ගරහනවා ඇයි වලිගේ කඩාගෙන ඉන්න නිසා අනිත් අයිගේ වලිගෙ දකිනකොට තරා යන නිසා ඒ වලිග කඩන්නට උපදෙස්ත නවා. න පින්වතුනේ ඔබ ගැනියන ජීවිතේ හොඳින් අරගනයන්ඩ අධිෂ්ඨානයක්න් ඇතිකරගණ්ඩ පෙන්වතුනේ මේ කරමය කියන එක මේ මංකිව අවිශස්ව මාතෘකාවක් කියලා අපි අපේ දෙමවුපියන්ට ඉතාම හොඳින් සලකන්නට ඕනේ අම්මලට තාත්තලට සලකනයක කුසල කරමයක් අම්මට තාත්තාට සලකන්නේෙ නැත්තා කුසල කරමයක් හැබැයි අනිත් සේරටෝ වඩා ඒක බරපතලයි බදවාමුදුරුවන්ගැගේ ලේසෙල්ලුවහම ඒ විපාක දෙන්න තුන්වැෙනියද. රහතන් වහන්ස ගාතනය කළාම හතරවනිට විපාක දෙන්නේ. හාමුදුරුවරුන්ගේ බේදයක් ඇති කරලා සග බේදය කළ පාට විපාක දෙන්නේ. හැබැයි අම්ම මැරුවොත් එකට විපාක දෙනවා තාත්ත මරුවොත් එකට විපාක දෙනවා ඒක කියන්නේ අම්මට තාත්තට හොඳින් සලකනය එක කුසලයක් අම්මට තාත්තට රිද්ධවීම දෙනේ කුසලියයක් මරණේ දක්වාගෙනනිිච්චොත් ඒක ආනන්තරයක්කු සැල කරමයක්. බලන්ඩකෝ සෑමාගමක්ම අම්මට ගරු කරනවානේ. නබිනායකතුමා මෑනියන්ටත් එයාගේ පුරාණ බිරිදටත් ඉතාමි හෙලින් ගරු කරනවා. ආධ්‍යාත්මික සුද්ධ කාන්තාව කියලා තමයි නබිනායකතුමා තමන්ගේ බිරිඳ හඳුන් වන්නේ ඒවාගේම ඒ සුතුමා තමන් මෙලවටදායි බිහිකරපු මරිය මෞතුමියට ඉතාම ආදරේ කරනවා. ඒ වෙනුවෙන් වෙනම දේවස්ථාන හදලා වෙනම නිකාය සම්ප්‍රදායක් යැනවා. ඇයිඒ අම්ම එච්චරවටින නිසා. බුදුහා මුදුරුවෝ දේශනා කරනවා දින්නම් භික්කවෙන සුප්පති කාරං වදාමි. මහනෙ නිමේ ලෝකෙඉන්නවා දෙන්නෙක් උපස්ථාන කරලයිඉවර කරන්නබෑ කෞුද මාතුච්චපිත්තු ්චම්මයිතාත්තයි. ඇයි මේ යාලමිච්චර වටින්නේ. අපි මේලෝකේට බිහි කලේ අම්ම කෙනෙක්නෙ ඒ අම්ම අපි මාස නමය හමාරක්කු සේතියාගෙන ඉන්නවනේ ඔකු සේතියාගන ඉන්න කාලේ පළවෙනි මාසත්තු නේ මංකුසටාවට පස්සේ මගේ අම්මට හරි අමාරු ඇතෙනවන කන්නට බෑ ඔක්කාරිටේනවා වමන යනවා කැරකිල්ල ගතිය එට පස්සේ ඇඟමහා තෝන්තුමා හෝන්දු මාන්දවෙලාවාගේ හරි අමාරුුවයි. ඒ වේදනාව මගේ රත්තරං අම්ම මාසොත්තුනක් දින අනුවක් විදිනෝි. ඊළඟට එතනයිඩං දරුව ටික ටිකු සෑ තුළ වැඩෙනකොට අම්මගේ මේ අස්ති පුපුරනවා. අම්මගේ කොඳු නාර්ටිපේලි ඉස්සරහට ඇදෙනවා. එතකොට කොන්ද රිදෙනවා. අම්මට බෙහෙත් බොන්ඩද බෑ ඇයි මංකුසේ ඉන්නහන්දා මගේ අම්මට බේද බොන්්ඩ බෑ අම්ම සිද්ධාලයේ පහරි තෙල් හරි අරගන. කාට හරි කියේවල මේ කකුලි දිගට ගාව ගන්නවා. කොන්ද දිගට ගාව ගන්නවා. ඔය පින්නතුන් දන්නවා අපි බිහිවෙඩ ඉන්නකොට මාස නමේ හමාරක් මගේ අම්මට ඇඳක මුනින් අතට හැරිලා නිදන්්ඩ අහම්බ වුනේ නෑනි. දරුව අ ටිකටික වැඩෙනකොට මේ අම්මගේ මස් පෙරලෙනවා. වාතේක් කිපෙනවා ඒ කිපු නහම කනේ කැක්කුම දතේ කැක්කුමේෙනවා. දතකැක්කුම කනේ කැක්කුම ඇඳනාම මේ කුසේ අමාරුවත්ත එක් කළ හරි අමාරවී. ඒ වෙලාවට පෙනඩෝල් පෙත්තක් බොන්්ඩ බෑ කැක්කුම නැතුූ යන්ට. වේදනානාසක බොන්නට බෑ ඇයි කුසේ ඉන්න දරුපැටියට බලපාන හන්ද. කහිනොකොට කහිනොකොට සමහර වෙලාට මේ උගුර තුවාල වෙනවා. තුවාල වුනු උගුර තියාගන අම්මක් කහිනවා. එ කහිනකොට අම්ම ඇඳගෙන ඉන්න ඇඳමේ මුත්‍රාපිට වෙනවා. කාටත්තොරෙන් ඇඳුමමාරු කරගන්නවා. ඒවාගේ වේදනාවිදිනෝ මස් පෙරලෙනකොට කාටහරි කියලා මස්ටික හදාගන්නවා. ඒම විඳලා මම් බිහිකරන්්ඩ රෝහලට ගිහිල්ල. පැෑ කාලෙෙන් කාල්ට වේදනාවෙනකොට මගේ අම්මට කණ්ඩ බොන්ඩදිනේක නැවත්තුවනේ. ඇල්වතර විින්දුවක් වත් දුන්නේෙ නෑනේ. දැන් අම්මා මං බිහිකරන්්ඩ සූදානං වෙනවනේ. ඇඟෑ ඇතුළේන කැක්කුමයි වෛද්‍යවර අදුන්නු බෙහෙත්වල වේදනාවයි. දරවා බිහිවෙන්නට රත්තරං අම්මගේ ඇඟ සකස්කරපු විදිහත් එක් කළ අම්ම ටහරි අමාරුවක්නේ. පැයත්තුන හමාරක් හතරක්. සිහියෙන් ඉඳගන අම්මගේ ඇඟ ඇතුළෙෙන් තව ජීවිතයකට ජීවිතයක් දෙන්දහදනවා. වේදනා විඳල්ලා විඳල කෑගහලයිවරවෙලා දරුව මං මේලෝකයට බිහි කරනකොට මගේ අම්මගේ ඇඟ ඇතුළෙෙන් කොයි තරං රුදිර කන්දරාවක් කඳුළු කන්දරාවක්. පිටරලද බලන්ඩ. ඒ තරන් අමාරුවක් තියාගෙන ඉන්න අම්ම මං පැත්තකින් තිබ්බද බලන්ඩ නෑ. මං ආදරෙෙන් ලංකරගන මංහයිියෙන් කෑගහනකොට අම්ම තමන්ගේ පියයුර අර දරුවගේ කටටතියලා පියයුර තෙරපල කිරිටික දුන්න. ඒටිකේ හයිියෙන් තමයි යද මේ බන කියන්නේ. එතැනයි දං අම්ම ගෙදරේනවා ගෙදර ඇවිදන්ඩ අම්මට පණනෑ සමහර වෙලාට මේ උද්දරේට අතතියාගනම් ඇවිදිනවා. ඔළුව කැක්කුමක් ඇදනොත් මං පෙන ඩෝල් දෙකක් බීලා කාටවත් කතා කරන්ඩිපා නිදාගන්නවා කියලා නිදනවා. මෙච්චර අමාරුවක් තිය නම්මටික පැයක් නිදන්ඩ පුළුවන්ද බලන්ඩ නිදහසේ. කපයක් කව දක්වත් බෑ. දරුවට නිතර නිතර හැරල කිරිටික දෙන්න ඕෝනෙ. ඒ වේදනාව කෞද විදිින්නෙ බලන්ඩ. තාත්තත්තෙ හිමයි අම්මත්තෙහිමයි. ඒ දෙන්න අපි හදරලොකු මහත් කරලා. යාල වයසට ගියාට පස්සේ අපි යාල ගැන බලන්නේ නෑ. ඒම කරන්ඩිපා. අපි අම්මයි තාත් අයි ගෙදර මුරේට කියලා අපි යනවා කතරගමට. අපි යනවා අනුරාධපුරේට අපි යනවා තලවිලට. අම්මයි තාත්තයි ගෙදර. නමුත් කතරගමට යන කකුල් දෙක දුන්නු අම්මා. කතරගමට පූජාවට්ටි උත්සගන යන හයිිය දුන්නු අධ්‍යෙක අම්මා. ගෙදවාගේම ජයසිරිමා බෝධියළඟට ඔබ කිරිබත් දෙනවා ඔබ පළතුරු පූජ කරනවා යාඥා කරනවා. ඊට වඩා වටිනවනේ ඔබේ ගෙදරෙන්න අම්මට කිරිබත් විගානක් කදලා ගිහිල්ලා අම්මට කටකට කැව්වනං. එ අම්මගේ හදවත සතුටු වෙනවා ජයසිරිමා බෝධියට පූජා කරන කිරිබත්තුලට වඩා වටිනවනි. කතරගම දෙවියන්ට දෙන අර ගෙඩි පූජාව කරත්ත කොළොම්බං අඹයක්. අපල සුද්ධ කරලා පේරිසියකට දාලගෙනත් අම්මට දුන්නොත් කතරගම දෙයොත් ඔබටආසීර්වාද කරයි. ඒක නිසාවට ඔබේ අම්මට ආදරෙෙන් සලකන්ඩ. තාත්තට ආදරෙන් සලකන්්ඩ. තාත්ත රිද්ද්ඩේපා අම්ම රිද්දන්්ඩේපා, කොහොමද සලකන්නේ. ඔබේ අම්ම තාත්ත වයසට ගියහම යාලට ලංවෙඩ. ඔබේ අම්මගෙදර ඇඩේ ඉඳගෙන ඉන්න ඇද්දි ඔබ තරුණනං වැඩිහිටිනම් ළඟටගින් නිදගන්දෙ. අම්මගේ පිටට අතතියන්ඩ, අම්මගේ අතින් අල්ල ගණ්ඩ අල්ලගන අහන්ඩ අම්ම කෑවද. අම්මා බේත්තික විව්වද ඔයවාගේ තොරතුරු අහලා කියන්නකෝ අම්ම මං ඔළුව චූට්ටක් ඔඩොක්විය ඔළුවතියා ගණ්ඩද. අනේ අම්ේ මගේ ඔළුවටිකක් අත ගාණ්ඩ කියන්න. ඔය අම්මට දැනෙනදේ බලන්ඩ ඇස්තකින්. අම්ම කෑම කණ්ඩ ගනී කෑම කකා ඉන්න වෙලාවට ඔබ ගොඩක් වැඩිහිටී? ඔබ ළඟට ගහිලා අවරුදු පණහක් නං ඔබේ අම්මට හැත්තෑවක් නං. ඔබ අම්මගේ ළඟට ගිල්ල කන ගමන් කියන්න අම්මට කටක් දෙන්නකු. කට ඉස්සරහට ගිින් ඇරලා අම්මගේ බත් කට කන්නකු. කාලා අම්ම කියයි අම්ම කවල ඉවර වෙනකොට තවකටක් ඉල්ලගෙන කියන්නකෝ අම්ම හරි රසයි කියලා. මට උපාදි පහක්තියනවා. මං මේ වෙනකොට විද්‍යාපීටක කතිකාචාරයකෙනෙක්. මගේ අම්මට ඕලෙවෙල්වත් නෑ. ය සෞරුදු හැට පහතරයිත්. මං ගෙදර ගිය හම අම්ම දානය හදනවා. මට ඉක්මනින් දෙෙන්ද. මං දානය හදලා අම්මත් කණ්ඩගන්නෝ මට බෙදලා. අම්මට අතුදික්කරලකි නොමට බත් කටක් දෙන්නකු කියලා. අම්ම බත්කට දුන්නා අම්මට කවන්ඩබෑමට මං හාමුදුරු කෙනෙක්. අම්මගෙන් බත් කටාරගැන මං වලඳලා මඟෙනත් තවේකක් දෙන්නකු. හරී රසයිනෙ කෝම දම්ම මේක අනන්නේ. ඒකත් වලදලා ඉට පස්සේ මං වලදනකොට අම්මට හරි සතුටයි. මට පුළුවන්මගේ අම්මට සස්්ට ජනන් ටින්න එකක් ගෙන හිල්ල දෙින්ද. බෙර් චීට්ට් එකක් ගෙනහිල්ල දෙන්ද. දමුත්ති ඊට වඩා අම්මක් කකා ඉන්නකොට අතක් දික්කරලා බත්කටක්කිල්ලනකොට අර සස්්ට ජන් ටින්න එකට වඩා වටිනාකමක්ගෙනවනි. ඒ අම්මනෙ මං හැදුවේ කීපාරක් කෑම කැව්ූ අතකින්ද මම්ේ බත්්කටක්කිඉල්ලන්නේ ඔබ කවදදෙහිම කළේ. ඔබහෙම කරලා බලඩකු ඇස් දෙක දිහැ අම්මගේ ඇස් දෙකේ කඳුලුපිරෙ ඒ කඳුලුත් එෙක් කල සීණ අමාරුව අඩුවවෙයි. කොලෙස්ටරෝල් අඩුවයි හාට් ඇටෑක් අඩුවයි අම්මග ජීවිතේ තනිකම නැතිවෙයි අම්මා හැත්තෑවක්කින්නවනං හැත්තෑාවකුත් මාසියක් හිඳලා මැරෙයි මැරිච්ච දවසට පෙට්ටියලඟ ඔබට ආඩම්බරෙන් ඉන්ඩ පුළුවන් මගේ අම්මාහරි හොඳයි කියලා. ඒක නිසා ඒ ආදරේ දෙන්ඩ දරුවන්ගෙන්. ඒ ආදරේ දෙමවපියන්ටෙන්ට. ආංඒක දෙනකොට ඒක ගොඩාත් වටිනෝ. තාත්තට රිද්දුවොත් අම්මට රිද්දුවොත් ඒක ඔබට නියර්ත වසයෙන් මේ ජීවිතයේ විපාක විදිින්ඩ වෙනෝ. අජාසත්ත රජතුමා රජකමට තියන පෙරේතක මහන්ද තාත් අහිරේ දාලා එතනිින් නැවතුනේ නෑ තාත්තා මරන්ඩ ගියා. මරන්ඩ සූදානං වෙලා වදකන්ට කතා කරලා කියනවා. එම්බලෑවාදක ඉන්නතෝපීමය, ආපල්ල මේමහාරජජා එලියටද තාපල්ල. මේරජ අනයික් මංකරෙ කරපල්ල මා කියනා ලෙසට දසවද දීපල්ල. බිම්බිසාරද රජතුමාගේ රැවුලත්වවිල කණ්ඩත්නෑ. අජතුමා හිරගෙදරින් එළියට ගන්නකොට පුතාදිහැ බලල කියනවා. නුම්ඹ පොඩිකාලෙ මාගේ දැතට ආරාන්පුෘතේ සීම්බනැලැව්වා පපුටතාද කරාන්පුෘතේ. ඒහැමදේයම ආදයාමතක කරාන්පුූතේ ඇයි මමමාරන්නේ මාගේ ප්‍රාතුන්තරංපුතේ පුතාට කියනවා මං මරන්ඩෙපා උඹට මරන්ඩමෝන්නං මර පන් පූතේ මරනවානම් එක එක පාරමරලදාණඩ කිව්ව. ඒ වුනාට අර වද දෙනවා. මාලිගාවෙන් පණ විඩයක්කාවා එයාටදාව දරුවෙක් ලබුණ කියලා. දුවගනගියයාාලේ සෝදගනහි මාලිගාවට පුංචි දරුව දැක්කා සතුටිින් වඩාගෙන නලවෙනවා. අඩනවාම්ම පැත්තකයිඉඩං ඇයි අඩන්නේ අම්මේ. පුතේ උඹේ අම්මත් උඹට ආදරේ කළේ මෙහෙමයි තාත්තත්. හිරගෙදරට ගියා බිම්බිසාර රජතුමාගමිනිය නිකං කියයල තිබ්බ හිරගෙදර. එදාඉදං ඔහුට නින්දගේ නෑ. රෑ සෑමදාම නිදමරුව. දෙෙන්ඩේ පාගින්දර අම්මට තාත්තට. ආදරේ කරන්ඩ පනවාගේ අම්මට තාත්තට, ආගම්ම කක්කුනත් ජාතියම කක්වුනත් ඉති පින්වතුනෙක්. මං ඔබට කියලා දුන්නා ඔබේ ජීවිතයේ ගත කරන්නට දරමලං කරගන්නේ කොහොමද කියලා. මං ඔබට කියල දුන්න ගෙදරක් සැනසිල්ලගෙන අන්න කොහොමද කියලා. මං ඔබට කියල දුන්න ආගමික සංකේත පළඳගන ඉන්නේ එකනම යාගම කියලා. මං ඔබට කියලා දුන්න ආගමානුකූල ජීවිතයක් ගත කරන මිනිහා සෑම කෙනෙකුට මාදරයේ කියලා. මං ඔබට කියලා දුන්න කරමේනමති මාත්තුරුකාවේ. මං ඔබට කියල දුන්න බුදු හාමුදුරුවන්ගේ කාල සිද්ධි. මං ඔබට කියල දුන්න ඇමරිකාව සිද්ධි. මං ඔබට කියල දුන්න ග්‍රැන්විල් ධර්මවර්ධන මහත්තයයාගේ සිද්ධී මං ඔබට කියල දුන්න අම්මගේ තාත්තගේ වටිනාකම, මං ඔබට කියලදුන්න හොඳින් ජීවත්තෙන්ට කියලා. ඒ සෑමදේකටම බයිබලයත් කුරාණයත්, ත්‍රිපිටකයත් ලංකරගත්තා. මංහරි සතුට වෙනවා මේ පුංචි දරුවෙක්වත් දඟලන්නේ නැතුවේ. ච දරුවක්වත් නගට යි හටම හට යන්නේ නැතුව මේ බිමවාඩි වෙලා බනාහගන හිතිය හැටි. ඔබ හිතනවාද ඔය ඉඳගෙන ඉන්න හැටි ලේසිය කියලා හරිමාමාරු ඉරියව්වකින් ඔය ඉන්නේ. නමුත් ඔබ හෙල්ලුනේවත් නෑ. මං මේ තරං වෙලා බණකිව්වේ ඔබ මේ සතුටින් ඉන්නවා දැක්කාහම. බලන්ඩකෝ මගේ දත් ගඳයි. මගේ කට ගඳයි මගේ දිව අපිරිසිදයි මේ කටේ කෙලා පිරිසිදුයි. ඒ අපිරිසිදු කට අපරිසිදු දත් අපරිසිදු තොල් අපරිසිදු දිව අපරිසිදු කල පාවිච්චි කරලා මම් පය දෙකක් කතා කලානේ. ඒ කතා කල වචනා පිරිසිදුද නෑ. ඒවාහරි පිරිසිදුයි. ඒහමනං ඒ වචන කතා කරනකොට මාතුල ඇතිවනේ හොඳ සිතුවිලි ඒනං පැය එකහමාරක් දෙකක් මංකරගෙන තියෙන්නේෙ මොනොවද කුසල. ඒවා මට විපාක දෙනවාද නැද්ද විපාක දෙනවා. ඔබ. මේ වාඩිවෙලා ඔබේ ඔයා අප්‍රසන්න ගඳ ගහන කන් දෙකින්. බනෑහවා නැගිටතන ද්වේශයක් ඇතිකරගත්තෙන. ඔබ පැය එකහමාරක් දෙකක් ඔබේ සිත පාවිච්චි කරලා සිතු විලිපාවිච්චි කරලා උසල් කර ගත්තා. ඒක ඔබට විපාක දෙනවා. ජීවිතයේ හදාගන්නට ලොකු ශක්තියක් ඇතිවෙනවා. ඉතිං ඒක නිසා අපි සෑම දෙනාම හොඳින් ජීවත්වෙෙන්න්නට මහන්සිවෙමු. ආයෙද්දවසක් ආවත් බනට මීට වඩා තව ගැඹුරු පැත්තක් අපායවල් ගැන දිවිය ලෝක ගැන පෙරේත ලෝක ගැනෝඔබට කියල දෙන්නම්. අද මීට වඩා මං කතා කරන්නට යන්නේනේ. එහෙමනම් මගේ දරම දේශනාව මං නිමාවට පත්කරනෝ. සෑම දෙනාටම ප්‍රාර්ථනා කරනවා මේ ලබාගත්තු ජීවිතය හොඳෝට අරගෙන යන්නට ශක්තිය ලැබෙන්නට කියලා. ඔබ අරගෙන යන ජීවිතය හොඳින් ගෙනියන්නට. ඒවාගේම කොහෝම හරි මහංසිගණ්ඩ මේ සසරගමන නවත්තන්ඩ. නැත්තං අපි බල්ලො වෙලා හරක් වෙලා බූරුවෝ නරි, මීියෝ මකුණ මැස්සව වෙලා උපදිනවා. පෙරේත භූතාත්මෝල උපදිනවා. ඒකට තමයි සසර කියන්නේ. ඒක නවත්ත නේකට තමයි නිවන්දකිනවා කියලා කියන්නේ. ඒකට ගොඩක් මහංසිවෙන්නට ඕනේ. ඒ මහංසිව නැහැකියාව තියෙන්නේ මනුෂ්‍යයකුට විතරයි. ඒ මිනිස්කම තමයි අපි ලබාගෙන තියෙන්න්නේ ඒ ප්‍රයෝජනයට ගණඩ ප්‍රයෝජනයට අරගන හොඳින් කටයුතු කරන්න මහංසික් ගණ්ඩ ඒ හැකියාව ඒ ශක්තිය ඔබට ඇතිවේවා මෙලව ජීවිතය යහපත්වේවා ප්‍රාර්ථනා කරන නිර්වානීීම අවබෝධ වේවා කියලා සාධක